සිහිනයක් නැවුණා කාලයක් ගෙවුණා මැලිබන් කෝල්මාරි පුංචි හිතේ රස නිදහස අන්න චූලගේ අම්මවත් රවට්ටගෙන සුප් එක බොන්න දැන් එතකොට ඔයාට තියන්න නැද්ද චූලට නම් කිසිම අදහසක් නැහැ මට තියලා බොන්න හැබැයි ඉතින් අම්මා මට බෙදලා තියයි එතකොට මට ආදිදී මං අරන් එන්න හිටියේ ඔය ආවනේදී ඇත්තටමද නැත්නම් ඔයා මේ මං ඉන්න නිසාද කියන්නේ නෑ නෑ වියා ඇත්තටම කිව්වේ මං දැන් මං කොහොමද ඔක විශ්වාස කරන්නේ ඔයාට ඒක විශ්වාස කරන්නම වෙනවා හරි එහෙනම් දැන් අම්ම කොහොමද සුප් එක බෙදලා නැතිෙන්නේ දැන් ඔය මහත්තයා ගිහිල්ලා ඒක අරන් ඇවිල්ලා මට පොවන්න ඇත්තටමද කියන්නේ අම්මත් ඉන්නවා දැන් තාත්තත් ආවා රන්දික මේ අම්මයි තාත්තයි එහෙම පටු විදියට හිතන දෙන්නෙක් නෙමේ නිදහසට කාරණා කියන තුව ගිහිල්ලා ගේන්න යන්න 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 හරි හරි ඉන්නකො නිවල ගේන්න පාඩි වෙන්නානේ පුදුම ලැජ්ජාවක් නේ මෙයාට තියෙන්නේ රසයි ඔයත් මන් නිදාසෙ ඉන්න වෙලාවක් බලලා උරුතල් වෙන්නමයි හදන්නේ නේ එහෙම තමයි හොඳ ගාරු ළමයි වුණාම තමන්ගේ පාට්නර්ගේ අඩුපාඩු විතරක් හොය හොය ඉන්නේ නැතුව මේ වගේ උරතල් වෙන්න වෙලාවක් හොයාගන්න ඕනේ රන්දි. මොකද අනේ ඔච්චර ලැජ්ජ වෙන්න ඔයා? සයිනේ. තොල. ඒ රන්දිකයෝ මටත් පෝහංග බං උඹ කොහෙන්ද ආවේ මට අම්ම කව අන්න සුප් එක උතරම් පල්ලෙහාට ගියා කියලා ඔයාටත් ඉන්න බෑ පොඩ්ඩක් මට චුට්ටක් දියංගෝ බීලා නෙමෙයිද නෑ අම්ම මට දුන්නේ තියනවා ඉල්ලගෙන නෑ නෑ ඔය දෙන්න කරගෙන යන්න නෑ නෑ කරගෙන යන්න කරගෙන යන්න මං එන්න බලන්න මාර ලැජ්ජ වැඩක් කමන්නේ නැද්ද බොන්නකෝ දැන් මොකද මිනිහ කොහෙද යන්නේ මේ කඩා බිඳගෙන ඇයි මං කවුද කියලා දන්නේ නැද්ද මට නිච්චයක් නැහැ සර් කෙනෙක්ද බූරුවෝ මේ ඇඳුමවත් ඇඳගෙන ඉන්නකොට මොකෙද්ද කියලා හිතාගන්න බෑද සුදු ඇඳගෙන බඩ මහත එහෙනම් මේ මී හරකෝ මම මේ පළාතේ ඇමතිතුමා සුනේත් දැන් මට කියන් උඹ මේ ගමේ නෙවෙයිද මං අල්ලපු ගමේ මගේ දේශපාලන වැඩවලට උනන්දුවක් නැහැනේ හරි මට මේක කියන් දැන් උඹ කවුද මෙතන? අලුත් මොරකාරයා. ඔය මහත්තයා කවුරු හම්බෙන්නද? මහත්තයා? බූරුව. මම මේ පළාතේ ඇමතිතුමා. මම කැබිනට් ඇමතිවරේ. ඇමතිතුමා කියලා කතා කරපියෝ. ඇමතිතුමා කවුරු හම්බෙන්නද? මේ. මං කවුරු හම්බුණත් උඹට ඇති රුදව මොකද්ද? ඈ? උඹ උඹේ රාජකාරී කරගෙන ඉඳහන්. අනිත් ඒවා හොයන්න ඉන්නේ නැතුව. ඔන්න 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 ඇමතිතුමා. වැඩ වරද්දා ගන්න ආදන්නේ. මොකද උඹේ කිව්වේ මං කරන්නේ මගේ රාජකාරිය පාසල්ට අනවසරෙන් ඇතුල් වීම තහනම් ඔබතුමා එනවා නම් දිනයක් වෙලාවක් වෙන් කරගෙන එන්න ඕනේ යකෝ මේ උතුම කෙලියක් නේ මේව මීට කලින් තිබ්බේ නැහැ නේ මෙතන දැන් තියෙනවා දැන් මෙතන මුරකාරයෙක් ඉන්නවනේ අනේ මේ මොකද ආ මේ දුනේෂ් මහත්තයා දුනේෂ් මහත්තයා මට කියන්න මොනවද මේ සිද්ධ වෙන්නේ
මොකද මහතුන්ගුනේ මේ ඇමතිතුමා කියලා කෙනෙක් විදුහල්පතිතුමා හම්බ වෙනවා සර් දිනයක් වෙලාවක් වෙන් කරගන්නේ මොකද දැන් ඇමතිතුමා වුනේ මොකද වුනේ දැන් මට කියන්න දුනේෂ් මහත්තයා මොන රටේද මේ ඇමති කෙනෙක් ඈ ඉස්කෝලේකට යන්න එන්න මේ වෙලාවක් කලාවක් වෙන් කරගන්නේ ඈ මට කියන්නකෝ බලන්න ඇමතිතුමා ඕනම රටක ඒ නීතිය ක්‍රියාත්මකයි ලංකාවෙත් එහෙම තමයි හැබැයි මේ වගේ මේ දුප්පත් ගම්මානවල නම් ඇමතිලා ඉන්නවා චණ්ඩි වගේ නිකන් ඉස්කෝලේට ඕන ඕන විදිහට කඩාගෙන පනින්න මේ දැන් එතකොට මට කියන්න මේ ඉස්කෝලේට යන්න එන්න දැන් මං අවසර ගන්න ඕනේ එහෙමද ඔව් අනිවාර්යෙන් අනිවාර්යෙන් ගන්න ඕනේ හා මට දැන් මේකත් කියන්නකෝ එහෙනම් මොකද්ද දැන් මේ ඔබතුමා ඇවිල්ලා ඉන්නේ අවසර අරගෙන එහෙමද ඇමතිතුමා මම කලාප කාර්යාලයේ නිලධාරියෙක් මට මේ කලාපේ තියෙන ඕන ඉස්කෝලේකට ඕනම වෙලාවක ඇතුල් වෙන්නත් පුළුවන් පිට වෙන්නත් පුළුවන් හැබැයි ඒ වුණත් මම මේ ඉස්කෝලේට එනවා නම් එන්නේ රන්තිලක සර්ට කෝල් එකක් දීලා හරි 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 මේ මට දැන්නේ මේ වෙනස තේරුනේ මොකද්ද දැන් ඉතින් මේ විදුහල්පති රන්තිලකනේ නේද අන්න හරි විජේරත්න සර් නෙවෙයි ඔව් මං ආවේ ගියේ මේ විජේරත්න ඉන්න කාලේනේ දැන් ඇමතිතුමාට තේරෙනවද තමන්ගේ මිනිස්සු අසර දාගෙන ওই පහසුවෙන් යන්න එන්න හදාගත්තට ඒ තැන් වලට වෙනත් නිලධාරිපත් වුණාම එහෙම බෑ කියලා ඈ ඒ කියන්නේ නීතිය මොකක් හරි අවුලක් තිබිලා තියෙනව නේද හරි හරි මට මේක කියන්න මට මේ පාසලට එන්න යන්න අවසර තියෙනවද නැද්ද තියෙනව ඇමතිතුමා හැබැයි ඉතින් මේ විදිහට එන්න යන්න බෑ ඇමතිතුමා එනවනම් පිළිවෙලකට ඈ වෙලාවක් දිනයක් දාගෙන එන්න අන්න එතකොට පුළුවන්. හරි හරි හරි. මම ඊට පස්සේ එනකොට වෙලාවක් දිනයක් දාගෙන පිළිවෙලට එන්නම්කෝ. අන්න හරි. ඇමතිතුමාන්න මේ විදිහට වෙලාවක් දිනයක් දාගෙන පිළිවෙලට ආවහම පිළිවෙලට වැඩේ කරගෙන පිළිවෙලට යන්න පුළුවන්. හොඳයි. එහෙමනම් ඉතින් මේ අදට විතරක් මාව ඔෆිස් එකට එක්කයි යන්නකෝ ඈ. හරි හරි. එන්නකෝ මාත් එක්ක යන්න. මාතුම්. මම ඇමතිතුමා මාත් එක්ක ගියා වයි ඔෆිස් එකට. හොඳයි. මේ ඉස්කෝලෙත් පරිස්සමින් බලාගෙන පරිස්සම් වෙලා ඉන්න මහතු පෝෂණී වේලක් ගෙන මැලිබන් යහපෝෂ ග්‍රෑම් 50 පැක් එක රුපියල් 50ට අපේ ආඳුරනේ මේ මං කියන්න ඇදුවේ අපි කට්ටියනේ උදේට කාලා මෙන්න ගියෝ නේද උදේට කාලා ඔව් නැත්තම් ඉතින් උදේ ගෑමත් හදන්න එපා ආඳුරනේ හැබැයි ඉතින් එහෙම වුණොත් එනකොට 8 9 වෙයි ඊට පස්සේ 10ට තේ බොණ්ඩත් වෙයි ආයි සමාදානයක් කරන්න වෙලාවක් හිටින්නේ නැහැ මං කිව්වා ආඳුරනේ මං කිව්වේ උඹට ඒක හරියන්නේ නැහැ ඉතින් ඒක හරියන්නේ නැත්තම් දැන් මොකද්ද කරමු කියන්නේ කියන්නකෝ බලන්න කට්ටියත් එක මේ අපි හැමෝටම වෙලාවක් දෙමු. ඔව්. මේ හඳුනන මං කියන්නද? අපි කට්ටියට 7ට විතර එන්න කියමු. ආ ඒක හොඳයි. ඊට පස්සේ අපිට පුළුවන් නේ හඳුනනේ මඤ්ඤොක්ක ටිකක් අම්බලා ලුණු මිලිස් ටිකක් හදලා දෙන්න. ආ අන්න හරි. අනික ඕන තරම් මඤ්ඤොක්ක තියෙනවනේ ගමේ. ඔව් මඤ්ඤොක්ක තියෙනවා. දැන් ඔය තම්බන්නේ කවුද ඔය ශ්‍රමදානිය ඇස්සේ දැන්? අයියෝ චූලා. අපිම 4 5 දිනේ දාමු ඕ වැඩේ කරන්න. ඕක මොකද්ද බං? ආහා එහෙනම් ගවන්නෑ. එහෙනම් ගවන්නෑ කරමුලෝ. එහෙම හොඳයි. එහෙම හොඳයි. විජේරත් මහත්තයා නේද? ඔව් විජේරත් සර් තමයි අයි දන්නේ මේ පැත්තේ. සුපත්‍ය අපි හම්දුරනේ විජේරත් මහත්තයා කාලෙකින් පන්සල පැත්තේ. එහෙමයි. වැඩනේ හම්දුරනේ. ආ. ආ මල්ලිලා විජේරත්න සර් කොහොමද ඉතින්? හොඳයි හොඳයි. සර් කොහොමද අලුත් ඉස්කෝලේ එහෙම? ඉස්කෝලේ හොඳයි 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 හොඳට වැඩේ කරගෙන යනවා. අනේ හොඳයි සර් සර් ඒ ඉස්කෝලේ ගිහුවේ. අයි මල්ලි එහෙම කිව්වේ? නෑ ඉස්කෝලේ දියුණුවට මං කිව්වේ. ආ ඔව් ඔව් මම ඒ ඉස්කෝලේත් හදලා ගන්න තමයි ඉන්නේ. හොඳයි හොඳයි හොඳයි. මේ විජේරත්න මහත්තයා හදිසියේ පන්සල පැත්තේ ආවේ
විශේෂ කාරණාවක් තියෙනවා අපේ හාමුදුරනේ කියන්නේ. චූල එහෙනම් මේ අපේ වැඩ කටයුතුරුකේ ඒ විදිහට කරන්න පුළුවන්නේ? පුළුවන් මේ දවල් ගෑම තමයි හාමුදුරනේ. ඒකත් ඉතින් පන්සලේම හදමු. ඕක මොකද්ද නේද හාමුදුරනේ? ඒක හොඳයි. ඔව්. එහෙම කරමු. හා හා. දැන් ඔක්කොම හොඳයි. වැඩේ ඩමතරෝ දැන් උයන්න කමිටුවකුත් දාන්න මේ මට හිතෙනවා. දානියක්ද අපේ හාමුදුරනේ? ශ්‍රමදානයක්. මේ පන්සලේ. ආ මාත් එන්න හාමුදුරු. හරි. මම හතර දෙනු දෙන්නකෝ දිනේ. එහෙනම් හාමුදුරනේ මං යන ගාන බල්ල හාමුදුරන්ට කියන්න. එහෙම කියන්න එහෙනම්. එහෙනම් අපි ගිහින් ඉන්නවා හාමුදුරනේ. හරි. අපි ගිහින් ඉන්නවා. සුපත්යෝ. සුපත්යෝ. ඊළෙනා සර්. ඉතින් මහත්තයා හාමුදුරනේ මේ නෑ බං. අපිට මෙතනට වෙලාම ඉන්න කිව්වද? එකක් ඉන්න කිව්වස. යකෝ හතර විලි ලැජ්ජාවක් නේ. ඔන්න එනවා සර්. ආවද? මට කියන්නකෝ මේ දැන් මේ ඉස්කෝලේ විදුහල්පතිතුමා විදියට දිගටම වැඩ කරන්නේ රන්තිලක මහත්තයාද? ඇමතුමා එහෙම තීරණය කරලා නැහැ. හැබැයි ඉතින් දැනට විදුහල්පතිතුමා විදියට ඉන්නේ රන්තිලක සර් තමයි. ඒ කියන්නේ මේ తాවකාලික එකක්. ඔව් අපිට එහෙම හිතන්නත් පුළුවන්. පත්වීම తాවකාලික වුණාට අපි ඉතින් කරුණු කාරණා සලකලා බලලා ඒක වෙනස් වෙන්න ඉඩ තියෙනවා ඉතින්. දැන් මේ වෙනස් වෙනවා කිව්වේ? දැන් ඔය తాවකාලික එකක් වෙනස් වෙනවා කියන්නේ ඇමතිතුමා ස්ථිර වෙනවා කියන එකනේ. එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. හරි හරි හරි. දැන් මට මේක කියන්නකෝ. එතකොට මේ ඉස්කෝලේ නීති රීති පද්ධතියේම හදන්නේ රන්තිලක මහත්තයාද? මට තේරුනේ නෑ. දැන් මේ මුරකාරයෙක් එහෙම දාලා තියෙන්නේ. ආ ඒක මම හිතපු දෙයක්. දැන් මේ මුරකාරයෙක් දාන්න මොකද්ද උවමනාව? මොකද්ද මේ පදනමයකට? මම හිතන්නේ මං ඔබතුමාට එහෙම උත්තර දෙන්න බැඳිලා නෑ. නෑ 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 නෑ. මම කියන්නේ ඒක නෙවෙයි. දෙවියන්ගේ නාමෙන් මට කියන්න මේක මේ ගමේ ඉස්කෝලේ. ඈ නිතර ආව ගිය තැන. මේක මං ඉගෙන ගත්ත ඉස්කෝලේ. මැලිබන් කෝල් මාරි පුංචි හිතේ රස නිදහස. ඔලිව් සහ මේ පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාදන ඇති කරන විෂ බීජ එක්ක සටන් කර සම නිරෝගීව තබයි. කිරි දහත කටේ මෙල්ට් වෙන අලුත් මැලිබන් මිල්ක් ෂෝට් කේක්. ඉවර වෙන්නේ සද්ද නැතුව. හරි හරි හරි. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔබතුමා නිතර මෙහෙ ආව ගියා. මෙහෙ එන්න කලින් අපි දැක්කා බෝක්කුඩරේ මේ වාඩිලා ඉන්නවා. එතකොට ඔය ආරක්ෂක කවුරුත් හිටියේ නෑනේ. නේ? දැන් ආරක්ෂක කී දෙනෙක් ඉන්නවද? මට ඉතින් මේ ඇමති කෙනෙක් නේ ගොඩක් ඉන්නවා. ඇයි? නිකම්ම හිටපු ඔබතුමාට අද ආරක්ෂක ගොඩක්. මේ ඉස්කෝලෙන් ඔබතුමා බිහි වුණයි කියනවා. ඒතර මේ බිහි කරපු ඉස්කෝලෙට එක ආරක්ෂකෙක් ගත්තාම කාලාන්තරයකට පස්සේ ඔබතුමා අහන මොකටද කියලා. මේ මං අහන්නේ ඒක මට දැනගන්න අයිතියක් තියෙන හින්දා. මේ තොරතුරු දැනගැනීමේ අයිතිය ඒක අහන්නේ නේ. දන්නේ නැහැ ඔය මොකක් හරි මගුලක් වෙන්න ඇති. ඔබතුමා මේ අපි කල්පනා කළා ඉස්කෝලෙ පිළිවෙල කරන්න විනය හදන්න එහෙම පොඩි පොඩි නීති ටිකක් දාන්න ඉතරයි. දැන් එතකොට මොකටද අර මේ මුරකාරයෙක් දාගෙන ඉන්නේ? සාමාන්‍ය මුරට කෙනෙක් දාන හේතුවටම තමයි. ආරක්ෂාවට. ඉස්කෝලේ ආරක්ෂා කරන්න, ළමයි ආරක්ෂා කරන්න, එතන මේ ගුරුවරු ආරක්ෂා කරන්න. හරි දැන් මට මේක කියන්නකෝ. දැන් මේ පාසලේ ඈ ළමයිගේ ගුරුවරුන්ගේ මොකද මේ ආරක්ෂාව අවදානමකට ලක් වෙලා කියන්නේ? ඇමතුමාට මොකද්ද ඒ ගැන තියෙන ප්‍රශ්නේ? නෑ දැන් මං එනකොට මට එන්න දුන්නේ නෑ. ආමේ ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් මට කියන්නකෝ මොකටද මුරකාරයෙක්? ඇමතිතුමා දැන් ඔය ඇමතිතුමාට හිතුන වෙලාවට මේක ඇතුළට එන්න මේක ඇමතිතුමාගේ මේ පෞද්ගලික වත්තක් නෙවෙයිනේ. තේරුණාද? පෞද්ගලික වත්තක් පැත්තකින් තියන්නකෝ සර්.
නිකන් සති පොළ වගේ මෙතනට එනවා, පන්තිවලට ඉබිකම් කරනවා, වටපිට ඇහැලනවා, අම්මලා තාත්තලාට හිනාව දානවා, යනවා. සති පොළ වගේ හිතේ. අනික මේ ඇයි ඇමතිතුමා එන්නේ? මොකටද? මේ ඉස්කෝලේට. මේ ඒ කියන්නේ අපි එන්න ඕනේ නැ, අපි එන්න අවශ්‍යම නැ. නැහැ එහෙම එකක් නෙවෙයි. නෑ අපි කියන්නේ හේතුවක් ඇතුව එන්න කියලා ඇමතුමා. ඇමතුමා මේ මම එන්නේ ඈ වෙලාවක් වෙන් කරගෙන දවසක් වෙන් කරගෙන. ඒකයි මේ කියන්නේ. මේ විදිහට දිගටම වැඩ කරන්න ටිකක් අමාරුයි. අපිටද? නැතුව ඉති. පුළුවන් තරම් අපි කරගෙන යන්නම් ඇමතුමා. කරදරෙන් හරි අපි කරන්නම් ඉතින් ඇමතුමා කරදර වෙන්න එපා. රන්තිලක හදන්නේ ඔය මගෙන් පලිගන්නද? පලිගන්නද අපි දෙන්න අතර පෞද්ගලික තරහක් නැහැ නේ ඇමතුමා. අපි මේ වැඩක් කරනවා එච්චරයි නේ. එහෙනම් විජේරත්නගේ කාර්යාල කාර්ය සහායක ඒ මොකද එහෙම වෙලා තියෙන්නේ?